ඔබෙක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. පාලකින් මහා සංගරුවනි අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් රට වැරදි මගට යොමු නොවන බව ජනපති පවසයි. එක මවකගේ දරුවන් ලෙස සමගිව නැගී සිටීමේ අවශ්‍යතාව අගමැති පෙන්වා දෙයි. බලය ලබා ගැනීමට ඇතැම් කණ්ඩායම් ගන්නා පහත් උත්සාහයන් හෙලා දකින බව ඇමති අකිල කියයි. සංවර්ධනයත් සමග රජයේ සේවකින්ට සැලකූ එකම රජය. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මේ තරම් රජයේ සේවක වැටු වැඩි කරලා නැහැයි කියන එක මම යලි වතාවක් කියනවා. ආදාහනාකාරයක් නිසා බෝපේ පෝද්දල සභාව උණුසුම්. මහා සංඝරත්නයේ අනුශාසනා හා උපදෙස් පරිදි රාජ්‍යපාලකින් කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. හඟුරන් කෙත පැවති පුණ්‍යෝත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. හඟුරංකිත මාදංගල රජමහා විහාරස්ථානයේ විත අද පසුරුවේ පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අන්තරුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජානන් වහන්සේගේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ තෙක්ුණේ. අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානතුන ස්වාමින් වහන්සේගේ මූලිකත්වෙන් එම පුණ්‍යෝත්සවය පැවැත්ුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය තිඹුල් කුඹුරේ විමල ධම්මහා අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස් යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ස්පී දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතින් මෙන්ම සැදැවතුන් විශාල පිරිසක්ද මෙම පුණ්‍ය මහෝත්සවයට සහභාගී වුණා. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුවන් කරමින් විහාරාධිපති පූජ්‍ය වැල්ලගිරියේ සුමංගල ස්වාමීන් වහන්සේ හා දායක සභාව වෙනුවෙන් විශේෂ සමරුතිලනයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. ඊයේ මිහින්තලේ පැත්තට ගිය ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් ප්‍රකාශයක් කළා තිබුණා. මේ ආණ්ඩුවේ ඒ වැඩ කරන අය මම නෙවෙයි, ඒගොල්ලන් ඒ කියපු අය වැඩ කරන්නේ ලිච්ඡවී රජදරුවන්ගේ උපදෙස් අනුවයි කියලා. ලිච්ඡවී රජදරුවෝ ජීවත් වෙලා හිටියනම් එහෙම සියදි විනාශා ගන්නවා ඒ කතාවට. ලිච්ඡවී රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියලා කියනවා නම් මම හිතන්නේ ඒ ගැන ඔබ වහන්සේලා ඇතුළු මේ දන්න උදවිය දන්නවා. අපේ පින්වත් දෙමාපියන් උගත් දරුවෝ ලිච්ඡවී රාජ්‍ය පාලනයක් සහ අද අපේ රාජ්‍ය පාලනය අතරේ තිබෙන වෙනස කොච්චරද කියන එක. ඒ නිසා අපිට ඉතාම හොඳයි ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබෙනවා නම්. නමුත් අද ලෝකයේ කිසිම රටක ලිච්ඡවී රජදරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් ලෝකේ කොහෙවත් නැහැ. එහෙම රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් ක්‍රමයක් අපිටත් එනවා නම් ඒක මේ රටේ විශාල වාසනාවක්. ඒ නිසා තාක්ෂණයෙන් කොච්චර දියුණු වුණත්, ධනවත්කමින් කොච්චර දියුණු වුණත්, ගුණයහපත්කම්, මනුස්සකම්, හැදිච්චකම්, විනීතකම් ලෝකේ අනෙක් බොහෝ රටවල් වලට වඩා අපි ඉහළින් ඉන්නේ. ඒ නිසා අපි තවමත් ඒ ගැන සතුටු වෙන්න ඕනේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටේ ඇති වූ අඳුරු පැල්ලම මකා දැමීමට හැකිවන්නේ එක මවකගේ දරුවන් ලෙස සමගි සම්පන්නව එක්ව නැගී සිටීමෙන් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත්තේ. මේ අතර පොසොන් උත්සවය සාර්ථකව සැමරීමට එක් වූ සියලු දෙනාට ස්තුතිය පුද කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ත්‍රෛනිකායක මහා සංඝරත්නය සමග කළ සාකච්ඡා වාර කීපයකින් පසු මම පසුගිය ජූනි 5 වෙනිදා ඔබ සැමගෙම ඉල්ලා සිටියේ ආගමික වතාවලට මුල් තැන දෙමින් පෙරසිරිත් අනුව ඉතා ඉහලින් පොසොන් උත්සවය සමරන ලෙසයි. ඒ අනුව යමින් අපට පොසොන් උත්සවය ඉතා ඉහලින් සමරන්ට පුළුවන් වුණා. ප්‍රතිපත්ති පූජා මෙන්ම ආමිස පූජාවන්ද රටපුරා පැවැත්වුණා. වෙනදා පොසොන් උත්සවයට මුල් තැනක් නොදෙන ප්‍රදේශවලත් පොසොන් උත්කර්ෂවත් ලෙස සමරණයුරු අප දුටුවා. මෙවර පොසොන් උත්සවය සාර්ථක හා ඉහළ මට්ටමින් සැමරීමට සම්මාදම් වූ සියලු දෙනාටම අපි අපේ ස්තුතිය පළ කරනවා. මේ සම්බන්ධයෙන් අපේ මහා සංඝරත්නය ලබා දුන් නායකත්වයට අපේ ගෞරව නමස්කාරය හිමි වෙනවා. ඒ වගේම මැති ඇමතිවරු, නිලධාරීන්, ආරක්ෂක අංශ, විදුහල්පතිවරු සහ පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ආදියත්
ලබා දුන් සහයෝගය අගය කරනවා. ඒ වගේම රට පුරා ජනතාව කිසිදු ભેදයකින් තොරව පොසොන් සැමරීමට එක් වුණා. ඔවුන් දැක් වූ භක්තිය සහ උද්‍යෝගය නිසා අපේ රට පිළිබඳව යහපත් චිත්‍රයක් ලෝකයට දැක ගන්නට ලැබුණා. ඒ නිසා මේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට ඇසළ පෙරහැර සමග උදා වෙන පෙරහැර උත්සවයත් අපි වෙනදාට වඩා උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විය යුතුයි. ඒ පිළිබඳ මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සමගත් දියවඩ නිලමෙතුමා සමගත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ රට එක්වුණු අඳුරු පැල්ලම මකා දමන්නට හැකි වෙන්නේ එක මවකගේ දරුවන් ලෙස සමගි සම්පන්නව එක්ව නැගී සිටීමෙන් පමණයි. ඒ උදාර අරමුණ වෙනුවෙන් අපි සැමෝම අත්වැල් බැඳගම්මු. අමාත්‍ය දුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වුණා. අමාත්‍ය දුර යළි බාර ගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව පැවැත්තුනේ පාර්ලිමේන්තු සංකිරණයේදී. පසුගියදා අමාත්‍ය දුරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා ඊට එක්ව සිටියා. පස්වර දෙකට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය කිහිපයක් පැවැත්තුණා. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අවසන් කෙරුණේ කිසිදු එකඟතාවකින් තොරවයි. සාකච්ඡාව තාම තීරණයක් නැහැ. රෑටත් අපි කතා කරගෙන ඉන්නේ. ඒ නිසා අද හෙට තීරණයක් ගන්නවා අපි. මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් අපි ගැඹුරෙන් බලන්න තියෙනවා. ඒ කියන්නේ අපේ ජනතාවගේ ආරක්ෂාව තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් එක තවත් අපිට ප්‍රශ්න වර්ග තියෙනවා. අපි ඒක ටිකක් අපිට ෂෝට් අවුට් කරනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි අගමැති මාත්‍යත් කතා කරන්න වෙනවා. 2017 වර්ෂයේ මාර්තු මස 10 වෙනිදා කාතංකුඩි ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් සහරන් ඇතුළු අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව සම්බන්ධ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව එවකට කාතංකුඩි පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී. වෙදගෙදර මහතා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ කියා සිටියා. එම අවස්ථාවේ ගැටුමේ පැවති ප්‍රචණ්ඩකාරී බව ඊට හේතු බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් කියා සිටියේ. මේ මේකේ ඉදිරි ප්‍රවණතා ගැන අවබෝධයක් තිබුණේ නැහැ කියලා. ඒ කියන්නේ මතක නැති නැත්නම් මතක හිටිනවනේ අපි කරපු දේවල් ඒවාගේ සුදුසු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි. දැන් ඒකෙදී ඇත්තටම සහරන් ඇතුළු කණ්ඩායම ඒකෙදී පාවිච්චි කරලා තියෙනවා කඩු කිනිසි එතකොට යකඩ පොළු ඒ සිදුවීම වෙන සිදුවීමක් සර්. ඒක තමයි වෙන සිදුවීමක්. ඔව්. ඒක සර් මාත් 2017. ඒක මේ සූෆි අදාන කට්ටියට ගැව් ගැව් ඒක. ඔව් ඔව් සර්. හා ඔව්. ඒ සිද්ධිය අධිකරණයට වාතා කරලා කීප දෙනෙක් අතරමුඩ ගත්තා. දෙනෙක් අතරමුඩ ගත්තා. අතරමුඩ ගත්තා. දැන් ඒ සිදුවීම් සිදු වෙන වෙලාවේදී පොලිසියට දැනුම් දෙන්නේ නැද්ද කවුරුත්? මේ වගේ එහෙනම් පොලිසිය ගිහිල්ලා ඒක පාලනය කරේ. ගියා සර් මම තමයි ගියේ ස්ථානට. ඉතින් ඒතර ධාරණ හිටියද? ධාරණ හිටියා සර්. ධාරණ හිටියා. ඉතින් ඒ වෙලාවේ ඇයි එයා අතරමුඩ ගත්තේ නැත්තේ? විශාල ප්‍රමාණයක් ඒ වෙලාවේ ගැටුම ලොකු ගැටුමක් ඒ අවස්ථාව. හ්ම්. දෙපිරිස ගහ ගන්න අවස්ථාවක් ඒක. හ්ම්. ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිච්ච දෙන්නෙක් තමයි මම තමයි එකෙක් ගත්තේ ඉතින් ඇදලා ඊට පස්සේ අනිත් කට්ටියත් ගත්තා ඒ අරගෙන ආවා ඊට පස්සේ තමයි අනිත් කට්ටිය අපි හොයාගන්න ගත්තේ ඉතන අර වීඩියෝ සීඩී ඒවා බල බල තමයි අනිත් කට්ටිය අතරම් ගුඩ ගත්තේ නම සහරාන් සහ රිල්වාන් ආමි මොහිදීන් ඕනේ නෑනේ ඒ තුන්දෙනාම පැන්නා සර් පැන්නා දැන් ඒ අපේ අබුසාලි වයිස් මහත්මයා කියනවා යාගේ කට උත්තරේදී සහරාන් පිළිබඳ කාත්තංගුඩි සූෆි මුස්ලිම්වරු 2017 වසරේ කරන ලද පැමිණිලි සම්බන්ධව ක්‍රියාත්මක වුණා නම් මෙවැනි විපතක් නොවන බව සූෆි මුස්ලිම්වරු පවසති කියන. ඔව් සර් දිගින් දිගටම ආව සර් ඒ ආවේ ඔක්කොම මේ නිකායන් අතර ගැටලු තමයි සර් දිගින් දිගටම ආවේ. ඒ එන ගැටලු සේරම ඒ අදාළ පාර්ශ්වයන් අතර ගැටලු. නමුත් ඒගොල්ලෝ ඒවට ඒ සඳහා ආයුධ පාවිච්චි කරනවානේ. ඔව් ඒ ආයුධ පාවිච්චි කරපු එකම අවස්ථාව සර් මගේ කාසිමා මේ අවස්ථාවයි. රටේ සංවර්ධන කටයුතු සිදු කරන අතරේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළේ වත්ම රජයේ බව අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විවිධ අභියෝග දුෂ්කරතා පසුබිම් මැද්දේ වුණත් අපි රටක් විදියට සාර්ථික දිගුකාලීන සංවර්ධන මාවතකට යොමු වී සිටින බව නැවතත් මේ ගරු සභාවේ මතක් කරන්නට කැමැතියි. සියලු සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරන අතර අපි කිසිම වෙලාවක රජයේ සේවකයන් අමතක කරේ නැහැ. විශේෂයෙන්ම ජූලි මාසෙ පළවෙනිදා සියලුම රජයේ සේවකයන්ට දැනට ලැබෙන රුපියල් 7800ක ජීවන දීමනාවට අමතරව
අලුතින් රුපියල් 2500ක අන්තර්දීමනාවක් ලැබෙනවා. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙපන මේ තරම් රජයේ සේවක වැටි වැඩි කරලා නැහැයි කියන එක මම යලි වතාවක් කියනවා. රජයේ සේවකයන් 105 මාරකට වැඩි සංඛ්‍යාවකට මේ ජූලි පළවෙනිදා වෙනකොට සැලකිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමක් ලබා දෙනවා. මීට අමතරව 2015න් පසු විශ්‍රාමගත් සියලු දෙනාට දැනට ගෙවන ජීවන වියදම් දීමනාවට අමතරව ගෙවන රුපියල් 3525ක දීමනාවට අමතරව නව අන්තර් දීමනාවක් ලෙස රුපියල් 3500ක් ලබා දෙනවා. දේශප්‍රේමය ගැන කෑමොර දෙන රණවිරුවන්ගේ කරමතින් දේශපාලනය කරන්න හදන අයට අවුරුදු 20ක් 30ේ කරන්න බැරුණ දෙයක් අපි දැන් සිදුවන කරනවා. ඒ නිල ඇඳුම් අඳින වෘත්තීය හමුදු නිලධාරීන්ට නිසි ගෞරවය ලබා දෙමින් 2019 ජනවාරි මාසේ ඉඳලා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සලාක දීනවනාව රුපියල් 23231 දක්වාත් සෙසු නිල දීමනාව රුපියල් 19350 දක්වාත් වැඩි කරා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ගෙවල් කුලි දීමනාවත් අපි දෙගුණයක් කරා. ත්‍රිවිධ හමුදාවේ කමාන්ඩෝ දීමනාව රුපියල් 1000 ඉඳලා රුපියල් 5000 දක්වා වැඩි කරා. මේ මාසයගේ ඉඳලා හමුදාවට යහපත් හැසිරීමේ දීමනක් වගේම නිල ඇඳුම් දීමනාත් වැඩි කරා. අපි ත්‍රිවිධ හමුදා නිලධාරීන් වෘත්තීය සේවාවන් ලෙස සලකලා කටයුතු කරනවා. ඔවුන් දේශපාලන වාසි සඳහා බොරු මවාපෑම් කරන්නේ නැහැ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය රවි කරුණානායක මහතා, සූර්ය බලශක්ති කර්මාන්තය අධෛර්ය කළ යුතු බවට ආණ්ඩු ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න ලැබ තිබේද? එසේනම් එම ශේෂ්ත්‍ර රැකියා නියුක්තියෙන්ගේ 10,000කට වඩා පිරිසට ආණ්ඩු ලබා දෙන විස්තුම කවරේද? මගේ එකම දේ තමයි පාරිභෝගිකය ගෘහස්ත මිල වැඩි කර ඉඩ දෙන්නේ නැහැ. මොනවා වුණත් ඉඩ දෙන්නේ නැහැ. අද කැබිනට් එකේ අනුමත කරා ඕන තරම් සෝලා වින් අපි පුළුවන් තරම් දෙනවා. ඒ නිසා කිසිසේත්ම ඒක අධෛර්යමත් කරන්නේ නැහැ. 10,000 නෙමෙයි මේක 50,000 කරන්න අපි කටයුතු කරන එක අවුරුද්දක් යන්නේ ඉස්සෙල්ලා. සම්පූර්ණ බලාගාරය නැවැත්වුවේ කියන එක ඔබතුමාගෙන් අහන්න කැමතියි. එතුමියගේ මතකේ අමතක වෙන්න ඕන නම් මම මතක් කරලා දෙන්නම්. ඔව්, ඒ කරපු ගල්ලංගරුව පටංගරට බොහොම හරි. ඒක ඒ වගේ කරන්න, ඒ වගේ 6ක් 7ක් කරන්න තිබ්බා. ඒකේ නිෂ්පාදන මිල එවකට රුපියල් 6ට තිබ්බට දැන් ඒක රුපියල් 14යි. නැති වී ගිය දේශපාලන බලය යළි ලබා ගැනීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් දරන උත්සාහය පිළිකුල් සහගත බව අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ කුණෑකල සහිරා ආදර්ශ මහාවිද්‍යාලයේ දෙමහල් තාක්ෂණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 23කට අධික මුදලක් වැය කර තිබෙනවා. පෝට්ටුවේ දේශපාලඥයෝ සමහර අය ජාතිවාදී වපුරු ගන්නවා. අපි සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි. ජාතියක් අන්තවාදයට ගියොත් අපි විනාශ වෙනවා දෙගොල්ලොම. ඉතින් ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහටත් අපි ආණ්ඩුවක් විදිහටත් මම පක්ෂයේ මහලේකම්වරයා විදිහටත් කියනවා. අපි තමුන්නාන්සේලාගේ ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මේ සුළු කොටසක් කරපු දෙයකට තමුන්නාන්සේලා එකට වග කියන්න ඕනේ නැහැ. අපි සිංහල බෞද්ධ මම වුණත් ඔබ මුස්ලිම් වුණත් දෙමළ වුණත් අපි හැමෝම මේ රටේ කාලයක් තිස්සේ ජීවත් වුණා. අපේ පක්ෂේ නායකත්වයේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉඳලා එතුමායි සියලුම ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ රට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අපේ හරියට අදහස තියෙනවා කොහොමද යන්න ඕන කියලා. හැබැයි අපි එහෙම ගියාට සමහර පක්ෂ කණ්ඩායම් එහෙම නැහැ. ඒගොල්ලෝ බලනවා තමන්ට නැති වී ගිය දේශපාලන බලය ජාතිවාදී වපුරලා ගන්න පුළුවන්ද කියලා බලනවා. අපි ඒ වට ඉඩ තියන්න හොඳ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙන්රත් මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් වුණා. ගාමිණී සෙනරත් මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සවත ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් අදාළ නඩුව කොළඹ විශේෂ මහාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. 6 වන දිනටත් නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා දේශන ඉදිරිපත් කළා. එම දේශන අද අවසන් වීමත් සමග විත්ති පාර්ශවයේ අවසන් දේශන අනිද්දා සිට ආරම්භ කිරීමටයි මහාධිකරණය නියෝග කළේ. ජාතික තෞහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බව පවසමින් පුද්ගලයෙකු අතරංගුවට නොගෙන සිටීමට රුපියල් 100,000ක අල්ලස් මුදලක් කිල්ලා ඉන් රුපියල් 15,000ක් ලබාගත් බුද්ධි නිලධාරියෙකු ලෙස පෙනී සිටි සැකකරු ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
චීන වරායේ පදිංචි නසීම් මොහමඩ් නිසාර නැමැති මෙම සැකකරු යුද හමුදාවට ලබා දීමට බව පවසමින් අල්ලස් ලබාගෙන තිබූ බවයි පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. குவேட்டி ரக்கியாவல நியத்து ஸ்ரீலங்கிக ஸ்ரமிகின் ரக்ஷணி கிரீம சம்பந்தேன் மௌபிம புவத்பத பலகரதி வார்த்தா முழுமனின்ம அசத்தியக் பவ ஸ்ரீலங்கா ரக்ஷண சன்ஸ்தாவே ஆயத்தனிக பிரதானியான்ஷே கலமனாக்கரு ரவி மெண்டிஸ் மகதா பவசனவா. குவேட் ஸ்ரமிகேங்கே ரக்ஷணேன் கோட்டி கண்ணக வஞ்சாவாக் சிதோன பவட்ட மௌபிம புவத்பத பலகரதிபோ வார்த்தா சம்பந்தேன் அதஹஸ் தக்வீமட்டு அது கொழும்பு மாத்தியமுவாக் கெந்தபா திபுனா. ඊයේ දවසේ මෞබිම පුවත්පතේ තිබ්බා මේ රක්ෂණය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බ්‍රෝකර්වරයෙක්ගෙන් කියලා. එහෙම එකක් නැහැ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් තමයි ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් ඉන්ෂුරන්ස් කම්පැනි කියන ආයතනය ක්වේට් වල ඒකෙත් එක්ක එග්‍රීමන්ට් එකක් අත්සන් කරලා තියෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. ඒකම අපි අත්සන් කරලා තියෙන බියුරෝ එකත් එක්ක. මොකද බියුරෝ එකෙන් අපිට 2015 දී මේකේ වගකීම් පවරලා තියෙනවා. මේ ඉන්ෂුරන්ස් එක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ක්‍රියාත්මක කරන්න කියලා. ඒක සම්පූර්ණ නීතියානුකූල කරලා තියෙන්නේ. දැන් රාජ්‍ය ආයතනයක් හැටියට අපි දෙන්න ඕන හොඳම දේ. ආරක්ෂණ මේ කරුවෙකට අපි මේ ප්‍රයිස් එක බලන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා බලන්නේ ඒ ආයතනයේ කොයි වගේ තත්ත්වයකද තියෙනවා කියන එක. ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් ඉන්ෂුරන්ස් කියන කම්පැනි එක අවුරුදු 50කට වඩා පැරණි රාජ්‍ය ආයතනයක්. ඒක දැන් සෙමි ගවමට අපි වගේම තමයි ඒක දැන් සෙමි මේ ආයතනයක්. අයිත් එක මේකේ මුදල් ගෙවන්නේ ඒ රටේ හාම්පුතා. ඒක හාම්පුතා මුදල් ගෙවනවා නම් අපි ඒ පුද්ගලයාට දෙන්න ඕන හොඳම ආයතනය. ඉදිරියේදී විදේශගත වන ශ්‍රමිකයින් සඳහා විශේෂ රක්ෂණ කාඩ් පතක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානක්කාර මහතා කියා සිටියේ. මේ රක්ෂණය සඳහා විගමනික ශ්‍රමිකයන්ගෙන් මුදල් අය වෙනවා කියලා ඒක සම්පූර්ණ බොරු. මේකට මුදල් අය කෙරෙන්නේ විගමනික ශ්‍රමිකයා ලබා ගන්න බලාපොරොත්තු වන හාම්පුතාගෙන් තමයි මේ වාර මුදල අය වෙන්නේ අවුරුදු දෙකක කාල සීමාවක් සඳහා. ඒක ලබා ගත්තහම ඒ රටේදී සිද්ධ කරන සියලු වෛද්‍ය ප්‍රතිකාර මරණ මේ සියලුම දේ සඳහා ආවරණය වෙනවා වගේම මොනෝහරි ප්‍රශ්නයක් වෙලා ලංකාවට ගෙන්න ගන්න ඕනොත් ඒ වියදම් දැරීම ඇතුළු ඒ කරුණුකාරණා රාශියක් සිද්ධ වෙනවා. සේවකයාව ලබා ගන්නා පාර්ශවයේ තමයි මුදල් ගෙවීම සිද්ධ කරන්නේ. ඒක නිසා එතන වැරදි චෝදනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ අලුත් රක්ෂණයත් එක්ක මේ කාඩ් පතක් නිකුත් වෙනව හැම රක්ෂණය වෙන පුද්ගලයෙකුටම. ඒ කියන්නේ පිටරටින් තමන්ගේ සේවා දායකයා රක්ෂණය සඳහා අදාළ මුදල් තැන්පත් කරාම ගිවිසුම් ගත වුණයින් පස්සේ මේ කාඩ් එක හිමි වෙනවා. පුද්ගලිකව මේ කාඩ් එකේ තමන්ගේ නම ප්‍රින්ට් වෙලා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ අනෙක් කාර්යාලවලින් යනකොට රක්ෂණය වෙනකොට මේ කාඩ් පත ලැබෙනවා. ආදාහනාගාරයක් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා රැස්වීම අද උණුසුම් වුණා. ජනාකීර්ණ ප්‍රදේශයක ආදාහනාගාරය ඉදිකිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් පළ කළා. ආදාහනාගාරයේ ඉදිකිරීම සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මැදිහත්වීම මත ඉඩමක් වෙන් කර තිබුණා. එසේ තිබියදීත් කඳු සහිත වෙනත් ස්ථානයක පර්චස් 40ක ඉඩමක් ආදාහනාගාරයේ ඉදිකිරීම සඳහා වෙන් කිරීමත් සමග ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා. එම තීරණයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට අද පැමිණියේ මල්වඩමක් සහ මිනි පෙට්ටියක් රැගෙනයි. මෙම ප්‍රාදේශීය සභාවේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා මේ පිළිබඳ අදහස් දැක්වීමට උත්සාහ කළද මතු වූ උණුසුම් තත්ත්වයේ හමුවේ එය වැළකී ගියා. තමාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිදුකර ඇති අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් එම සංගමයට එරෙහිව එන්තරවාසියක් යොමු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ කියන ඊනියා සංගමය මට විරුද්ධව කළා තිබෙන චෝදනාව වලට මම අභියෝග කරන අපසාවියට පැමිණ පුළුවන් නම් ඔප්පු කරන්න මම එන්ත්‍රවාසියක් එවනවා ඒගොල්ලන්ට මේ සතිය ඇතුළතදී ඒක ප්‍රධාන නීතිඥ සමාගම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සියල්ලම ඉල්ලන්නේ මේක කරන්නයි කියලා මම රුපියල් බිලියනයක් ඒ කියන්නේ මිලියන 1000ක වන්දි ඉල්ලනවා මේ අයගෙන් මේ අයගෙන් විතරක් නෙවෙයි මේවා වාර්තා කරපු මාධ්‍ය ආයතන කිසිම හිරිකිතයක් නැතුව මෙවැනි ඒවා වාර්තා කරපු සියලු මාධ්‍ය ආයතන වලින් මේකෙන් ලබා දීලා තිබෙන මාධ්‍ය නිදහස කිසිම සදාචාරයක් නැතුව පාවිච්චි කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. එපමණක් නෙවෙයි මෙතෙක් කල වෛද්‍යවරු නිසා මම යම් කිසි විදියකින් මම එක්තරා ශික්ෂණයකින් මම වැඩ කරා මේ පුද්ගලයෝ ගැන. නමුත් මින්පස් මේ වෛද්‍ය සංගමයේ නායකත්ව දෙන මේ කීප දෙනා වෛද්‍යවරුන්සේ නොසලකා මොවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග මම ඉදිරියේදී ගන්නවා. එන්ත්‍රවාසියට අනුව මේ මුදල් නැගෙව්වත් නඩු පවරා ඔවුන්ගේ මේ මුදල් අය කර ගැනීමට මම ක්‍රියා කරනවා. කුමන අදහස් හා කාරණා ප්‍රකාශ වුවද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේක්ෂකයා ලෙස පත්වීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. අවසානයේ එකම නායකයා ඉතුරු වෙන්නේ ජනාධිපති වර්ණේ සඳහා අපේ පැත්තෙන් ඒ මෛත්‍රීපාල සිසේන මැතිතුමා පමණයි. ඒක නිසා අපි පරණ කරපු වැරදි ටික ආපහු කරන්න පරණ කරපු ඇමතිවරු ටිකම මේ චෝදනා තියෙන හොරු මංකොල්ලකාරයෝ ටිකම එකට එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදන්න හදනවා නම් ඉතින් මම දන්නේ ඒක මේ රටේ මිනිස්සු කොයි විදිහට බලාපොරොත්තුද කියලා මම දන්නේ නැහැ. ඉගෙනගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට ආයුතුයි, වෘත්තීය වේදින් පාර්ලිමේන්තුවට ආයුතුයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන වශයෙන් ඉතාම පරිණත දේශපාලක්. අපි පරාජයට පත්වන හේතු සියල්ලම මහින්ද ජනාධිපතිතුමා හොඳට අවබෝධ කරගෙන තියෙනවා. කවුරු මොන විදිහට කතා කරත් අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඉතාම පැහැදිලිව අදහසකින් ඉන්නවා අපි දෙගොල්ලෝ එකතු වෙ යුතුයි කියන එක. ඒ නිසාම කවුරු හරි පොජන පෙරමුණෙන් දාපුවම අපි යාට වැඩ කරන්න ඕනේ කියලා කියන මතේ මම නැහැ. තුමාලා දැන් අපි කලු කතා කරන විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට පත් වෙනවා කියලා අපි හිතමුකෝ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති විදිහට පත් වෙනවා කියලා හිතමුකෝ. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමති කෙනෙක්නේ. චමල් රාජපක්ෂ මහත්තයාත් ඇමති කෙනෙක්නේ. 2010 පාර්ලිමේන්තුවට ආපු නාමල් රාජපක්ෂ මහත්තයාටත් අනිවාර්යෙන් ඇමතිකමක් දෙන්න ඕනේ. සචින් රාජපක්ෂ මහත්තයා අනිවාර්යෙන් එතුමාම හිටවු මහමැතිතුමාට එතුමාටත් දෙන්න ඕනේ. නිරුපමා රාජපක්ෂ මැතිණියත් චන්දිල්ලණු. එතුමියත් මේ කැබිනට් එකට අනිවාර්යෙන් එන්න ඕනේ. මේ දේශපාලන ක්‍රමය තුළ කැබිනට් එකේ 30න් 8 දෙනෙක් රාජපක්ෂ උරුබවට පත් වෙනවා. දිරි දැන් එන ජනාධිපතිවරණයේදී තියෙන ජනාධිපතිවරයාට තියෙන බලතලත් ගොඩක් අඩු වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ඇවිල්ලා ජනාධිපති වුණත් එතුමාට ඇත්තටම බලයක් නැහැ. වෘත්තීය වේදින් කතා කරන සියලු කාරණා කරන්න රට වෙනස් කරන්න එතුමාට බලයක් හම්බෙන්නේ නැහැ. ඔක ඇතුළේ මොකද හේතුව? බලන්න කියවල 19 ආණ්ඩුක්‍රම අවස්ථා යටතේ ඒන ජනාධිපතිවරයාට තියෙන බලතල මොනවද කියලා? අඩුම තරමේ අමාත්‍යංශයක්වත් ගන්න බලයක් නැහැ. විලියම් කොපල්ලෝ මහත්තයාගේ බලය තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම අවස්ථා යටතේ තියෙන්නේ. මේ දිනවල කතාබහට ලක්වන ජනාධිපති අපේක්ෂක ලයිස්තුවක් පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම ඉහළින් තිබුණා. ඊළඟට දැන් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නම ඊළඟට තියෙනවා. ඊළඟට ගියසත් චමල් රාජපක්ෂ මහත්තයාගේ නම තිබුණා. ලබන සතිය වෙනකොට ශිරන්ති රාජපක්ෂ මහත්තයාගේ නමත් තියෙයිද මම දන්නේ නැහැ. මේ අවසානයේ ප්‍රතිපලයේ බවට පත් වෙන්නේ මෛත්‍රීපාල සිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක බවට පත් වීම. මේ රටේ අලුත් නායකයන්ට එන්න තියෙන ඉඩකඩ අයිම වෙලා තියෙන්නේ. මිනිසුත් කියන්නේ අරයා හොඳයි, එයා තමයි හොඳ. ඉතින් එහෙම කිය කිය හැම යනවා. අලුත් මිනිහෙක් ටෙස්ට් කරන්න, අලුත් මිනිහෙක් ගැන හොයන්න ලෝකේ අනෙක් රටවල වල මිනිසුන් තියෙන උමනාව මේ රටේ මිනිසුන්ද නැහැ. පැහැදිලිව මම කිව්වේ 2015 වැරද්දක් අපි කරා නම් ඒ වැරද්ද නිවැරදි කරන්න ආපහු පෙර වැරද්දම කළ යුතුද නැද්ද කියන කාරණේ මේ රටේ මිනිසුන් තේරුම් ගන්න ඕනේ කියලා මම කියන්නේ. ඒකාපද්ද විපක්ෂයේ ජනතාවට ජාතිවාදී ලනුගිල්ල වන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව කියා සිටියා. ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවලදී තවම ගඳ ගහන, තවදුරටත් උස්සන්න බැරි උණුකඳ ගහන ජාතිවාදයේ ඇටසැකිලි පෑදිලා දිරාපත් වෙලා තියෙන ජාතිවාදයේ අත්හරින්න සූදානම් නැහැ. අපි දැක්ක රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේත් අර සාෆි වට කරගෙන ඇවිල්ලා කියනවා, ආ රාජිත සේනාරත්නායි සාෆිගේ අයියා, මේ මොකද මේ? මෙහෙගොල්ලන්ට දැන් මේ බොරුව වමාර ගන්න බැරුව ඉන්නේ. අපි කියන්නේ අර නික හත් පොලේ ගාගෙන තියෙන්නේ මේක බොරුවක් කියන එක අපි කිව්වා. මේ 4000 වඳසැත්කම් කරපු කතාව ඒ මිත්‍යාව එල්ලිලා ඒ මිත්‍යාව ගිල්ලෙව්වා. මිනිස්සුන්ට ලනු දුන්නා, ලනු ගිල්ලෙව්වා. දැන් ඒ ගිල්ලවපු ලනුවේ තමයි එල්ලිලා ඉන්නේ. ඒකෙන් ගැලවෙන්න බෑ. ඉතින් දැන් විමර්ශනයක් කරලා ඒක ඔප්පු කරුනොත් එහෙම ඒ විමර්ශනේ පිළිගන්න බෑනේ. මේ උන්දලට දින ප්‍රශ්නේ ඒකයි. ඒ නිසා කියනවා සාෆිගේ අයියා කරන විමර්ශනයන් අපි පිළිගන්නේ නෑ. සෞඛ්‍ය මාත්‍යංශයක විමර්ශනයන් පිළිගන්නේ නෑ. පිළිගන්න බෑනේ. පිළිගත්තොත් රෙද්ද ගැලවෙනවනේ. දේශපාලන ඉවරයිනේ. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක්.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවා තවදුරටත් පුළුල් කරමින් කන්ස්ට්‍රක්ට් 2019 ප්‍රදර්ශනය බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී අගෝස්තු 23 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සංවිධානකරණය නිල වශයෙන් එළිදැක්වීම කොළඹදී සිදු කෙරුණේ අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ අනුරාධපුර ශාඛාව තමන්ගේම නිවහනක ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියවර ගත්තා. එහි ප්‍රධාන විධායක නිලධාරී රුක්මන් වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එය විවෘත කෙරුණේ. අනුරාධපුර අතිරේක දිසා ලේකම් කීර්ති ගමගේ මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සිලෝන් බිස්කට් සමාගමේ මංචි පැතිකේ සරණිය අනුරාධපුර සඳහිරුසෑ රඳුන් අභියසදී දෙවන වටත් පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. එම සංගමේ සභාපති රම්ය වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි එය ක්‍රියාවට නැන්වුණේ. තෝරාගත් හොඳම පැතිකේ කණ්ඩායම් සඳහා ත්‍යාග ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. පරිසරයට ආදරය කරන ඔබ සඳහාම නව කුලී රථ සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. ස්නැප් නැමැති මෙම කුලී රථ සේවාවේ මෝටර් රථ මගින් ඔබට සුරක්ෂිතව මෙන්ම සුඛෝපභෝගීව ඔබගේ ගමන් පහසුකම් සලසා ගැනීමට දැන් අවස්ථාව උදා කර දී තිබෙනවා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk